And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ අතුරුලී රතන හිමියන් දිරුම් දෙයි मेरठ समस्त कोविड आसादित्यान 45,000 इक्मवाई ये दिने तवत आसादित्यान 468 मोदर प्रदेशी मार्ग के ही पेकुत हुदेकला किरे रत्नपुरेन तवत कोविड मरण देखक मरण संख्याव देशीय पहल वदक्वा इहलेट अदपेन वो नीतियट कोट वो आय කොඩිකන්දෙන් පැහැරගත් හිමිනමගේ පිලිස්සුණු දේහය කොට දෙනියාවෙන් හමු වේ. 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වුණා. අද දිනේ සාපු සහ කාර්යාලීය සේවකීන් පිළිපද සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 4ක් විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. පසුගිය මහමැතිවරණයෙන් අපේ ජන බලපක්ෂ විසින් හිමි කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලිය රතන හිමියන්ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. ජාතික හෙළවරුමේ නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ පූජ්‍ය අතුරලිය රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වරටයි. දිරුම් දීමේ අනතුරුව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විපක්ෂීය අසුන් ගත්තා. අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්නවලට අමාත්‍යවරුන් පිළිතුරු ලබා දුන්නා. අය ගුරුවරු ලෙස පුහුණු කරපු විශාල පිරිසක් අද ඉන්නවා පත්වීම් ගන්න අර ගුරු සහායකයන් සහ ඒ වගේ අය. ඒ අය සිටියේදී මේ වෙනකොට දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලටත් හමුදාව පත් කරගෙන යනවා ඊළඟට ජනාධිපති ලේකම්තුමා කියලා තිබුණා එතුමා සහ ජනාධිපතිතුමාත් හමුදාපෙත්තුමත් අරනකොට අනික් අය වැඩ කරලා නැහැ හින්දා අමාත්‍යංශ වලට සහකාර ලේකම්වරු හැටියටත් පත් කරන්න වෙනවා කියලා කතාවක් තිබුණා මේ ඒකේ අතුරු දිගුවක්ද කියලා අපිට හිතෙනවා අධ්‍යාපනයටත් අත ගහන එක නෑ එහෙම දැක් ගැන අත වශයෙන් අපි දැනුවත් වෙලා නැහැ ගුවන් හමුදාවේ නිලධාරීන් ගුරුවරුන් හැටියට පත් කිරීමක් ගැන අපි එහෙම අනුමැතියක් දීලා නැහැ ඔබතුමිය මේ ප්‍රශ්නේ මතු කරන නිසා මම ඒ ගැන හොයලා බලන්න ගරු ඇමතුමා ඔබතුමා කියපු උත්තරේ තරම් පැහැදිලි වුණේ නැහැ ඔබතුමා කිව්වේ එහෙම දෙයක් රජයේ තීරණය කරලා නැහැයි කියලාද නෑ නෑ අපේ අමාත්‍යංශය එහෙම තීරණයක් අරගෙන නැහැ මම හොයලා බලන්න දැන් ඔබතුමා අධ්‍යාපන ඇමතුමා හැටියට ඔබතුමාගෙන් පරිබාහිරව තීන්දු ගන්න නැහැනේ අධ්‍යාපනයේ කවුරුත් එනිසා අපිට පිළිගන්න සිද්ධ වෙනවා එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වගකීමක් ඇතුව ඔබතුමා කියනවා. ඔව් අපි එහෙම එකක් දැනට අනුමත අපි අනුමත කළා නැහැ. එහෙම පත්වීම් දෙන ක්‍රමයක් අපි අනුමත කළා නැහැ. මම තවදුරටත් හොයලා බලලා ඔබතුමීව දැනුවත් කරනවා. මේ හෝඩුවාව ඔබට දෙන්නේ ඔබ අල්ලන මේ නිලධාරීන් අල්ලන කුඩු මාධ්‍යයේ දැක්කට ඒවා නැවත පිටිබවට පරිවර්තනය වෙලා මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේක ජාවාරමක් හැටිය රටේ බෙදෙන බවට තමයි අපට හැංගෙන්නේ මොකද කුඩු ගහන එක අඩු වෙලා නැහැ නේ ගරු ඇමතිතුමනි ඔබතුමා ප්‍රශ්නේ අහන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි වැදගත් ප්‍රශ්නයක් නැවත ඇමතිවරු හරහා මේක රටේ බෙදෙන බව තමයි තියෙන්නේ එහෙම දෙයක් වෙනවද එහෙම දෙයක් වෙනවනම් ඔබතුමා ගන්න තීන්දුව මොකද ගරු ඇමතිතුමනි ඒකට අධිකරණයේ ක්‍රියාවලිය ඉවර වෙන්න සමහර වෙලට අවුරුද්දක් එකමාරක් විතර යනවා ඉතින් ඒ අතරතුරදී ඕන කෙනෙක්ට ඒක පිටිබවට පත් කරගන්න පුළුවන් ඒක නිසා අපි දැන් තීරණයක් කරන් තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත්ත වහාම සාම්පලයක් පමණක් කෙටි ප්‍රමාණය පමණක් තියාගෙන ඉතුරු ටික ජනතාව ඉදිරියේම මද්ද්‍රව්‍ය නාශක අංශයේ මගින් විනාශ කර දබන්න. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද පසුරුවේ මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනාවකට අනුව නව වසරේ මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේද ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයායි.
इंडिया विदेश कटित अमात्य आचार्य एस जयशंकर महता पसुगिय वसरेद अवस्था किहिपेकदीम मेरटट पेमिन राजतांत्रिक मट्टमे साकच्छा किहिपेयक्म पवत्वा तिबेनवा। जयशंकर महता अद पस्वरुवे मेरटट पेमिनिन्नी विदेश संबंधता अमात्य दिनेश गुणवर्धन महता मीट पेर सिदु कर तिबू आराधनावकट अनुवयि। ए अनुव नव वसरेदी मेरटट पेमिनिन पलमु राजतांत्रिकया वन्नेद आचार्य एस जयशंकर महतायि। सिय संचारय अतरतुर जयशंकर महता जनाधिपति गोटाभय राजपक्ष अग्रामात्य महिंद राजपक्ष महत्वरुण सह विदेश संबंधता अमात्य दिनेश गुणवर्धन महता हमवि साकच्छा किरीमट नियमित तिबेनवा। मे संचारय अतर तुरावधानय यमु कर ऐति प्रधानतम करुणक् वन्ने कोविड 19 पालने सदहा लबा देन एन्नत पिलिबंदवाय। तम असलवेसी रटक वन श्री लंकावट कोविड 19 व्याप्तिय पालने किरीमे एन्नत लबा दीम सदहा इंडिया राज्य प्रकाश कर तिबुना। मे पिलिबंदव मेरट राज्य निलधारिन समग साकच्छा किरीमटद इंडिया विदेश कटयुतु अमात्य आचार्य एस जयशंकर महता सलसुम कर तिबेनवा। विदेश संबंधता अमात्यांशय पवसुवे मीटामतरव क्षेत्र गणनावक संबंधेन द्विपार्श्वीक साकच्छा पवत्वीमट सलसुम कर तिबेन बवाय। इंडिया विदेश कटयुतु अमात्यवरयागे मेम संचारय संविधानिकर ऐति एयाबबल हेवत जैव आरक्षक बुबुलु संकल्पेट यटत्व बवाय विदेश संबंधता अमात्यांशय तवदुरटत् संधान कर सिटी। सिव अवरुदु समालोचनय नवत वर क्रियावटनांगवा बंधनागार तुलदिरिसिटन रंदवियान निदास किरीमट कटियतु करन बव बंधनागार प्रतिसंस्करण सह सिरकरुवन पुनरुत्थापनय किरीमे राज्य अमात्य लोहान रत्वत्ते महता पवसनवा। एमगिन बंधनागारय तुल तदबदय इवत करगत हेकि बवई अमात्यवरया ईए माध्य हमुवकट एक्वेमिन प्रकाश कले। मंग वेड बारगत्ते देवनिदा देवनिदा इंदां अद वेनकं अपी सिरकरुवन सह रिमांड बंधनागारे हिटपु रंदवियान दह दहकट आसन प्रमाणयक् अपि निदास करला तियेनवा। अपि विशेषयेन बलापोरोत्तु वेनवा सिव अवुरुदु समालोचनय नवत वरक् गेनल्ला मरण दंडमे सिटिन रंदवियान जीवितांतय दक्वत् जीवितांतये इंदिन रंदवियान अवुरुदु 20 दक्वत् अडु करला तवत् मे अपि हिरे तियेन तदबदय अडु करगन्न अपि बलापोरोत्तु वेनवा। एकट अभी अतिगर जनाधिपत्मागे ये लियकिनकिन एक आपुहेट्य एकत्ता इक्पनिंग क्रियात्मक अभी बंधनागारे नीलधारी अड़ुअक्तन अभी एकदास हारसी कड़ु एक अभी इन प्रमाणे मेके हरहटी पालने अमार एक पीलिगण ये हिंदतम अभी एस टी एफ दाला मे अवश्य कट्यू करा और दुलाहें अयंगुन और हतलियट अडु नीलधारी देशिया बंधवागार अवश्य कटयत अभी हेट इनाम पटांग अनिवार्य विशेषात्यर्तीन मुखद अभी एगुलांग नवत पुहनुकर अवश्य इतम केटी पुहनु दीला इतमान सेवेट अभी वार्ता संपूर्ण वार्ता अब दिरीपत् अभी वार्ता पीलिबंद अभी परीक्षण अकरगण ये परीक्षण मंगिताने दिन की अभी अभी हरी तोर अभी लभ ये अणु अभी क्रियाकरण लहस्तीन कि मेरटिन हंदुनागत कोविड 19 आसादितिन संख्याव मेवनविट 45000 इक्मवा तिबेनवा। ईए आसादितिन 468 दिनको वार्ता वू अतर कोविड 19 आसादित मरण देकक्द वार्ता वुना। मे अतर मोदर पोलिस असमे मार्ग किहिपयक्द अद अलुयम सिट हुदकला किरीमट आरक्षकांश पेवर गत्ता। मोदर पोलिस वसमे एंड्रेस मार्गे सह शांत एंड्रेस इहल सह पहल मार्ग अद अलिम पहे सिट हुदकला केरुणा। ए एम मार्ग वेल पदिंच पुद्गलीन आश्रितव कोविड 19 आसादितीन वार्तावी मात समगाई। अद उद्यासन पहे सिट क्रियात्मकन परिधि मोदर पोलिस बल प्रदेशे सेंट एंड्रूस पार सेंट एंड्रूस इहल पार सह सेंट एंड्रूस पहल पार नत्तंग सेंट एंड्रूस अप एंड लोअर रोड कीला कियनो मेम पारवाल तुन मोदर पोलिस बल प्रदेश उद्यासन पहे सिट हुदकला श्रीलंका मरण दिखम सिद्धुतिबुने रत्नपुर डिस्ट्रिक्ट
රත්නපුර පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු රත්නපුර ශික්ෂණ රෝහලේදී මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ COVID-19 හේතුවෙන් ඇති වූ ශ්වසන පද්ධතියේ ආසාදනයක් සහ පෙනහළු ආසාදනයක් මරණයට හේතු වී ඇති බවයි. රත්නපුර පදිංචිව සිටි 86 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවසේදීම මිය ගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබුණේ COVID නියුමෝනියාව සහ අපස්මාරයයි. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතින් 468 දෙනාගෙන් එක් අයෙකු විදේශ රටක සිට දිවයිනට පැමිණි පුද්ගලයෙක්. සෙසු ආසාදිතින් 467 දෙනා අතරින් 183 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව ආසාදිතින් 73 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතින් 72 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. සෙසු ආසාදිතින් 139 දෙනාම වාර්තා වී ඇත්තේ දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවලින්. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව ආසාදිතින් 41476 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඉන් 35059 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ සහ දිවුලන් කඩවල සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකුටද COVID-19 ආසාදනය වේ තිබෙනවා. ඒ පසුගිය දෙවැනිදා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදු කළ PCR පරීක්ෂණ 42ක ප්‍රතිඵල ලැබීමත් සමගයි ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවර ගෙන ඇත්තේ. මඩකලපුව පොලිස් මුලස්ථානයේ නිලධාරීන් 3 දෙනෙකුටද COVID-19 ආසාදනය වේ තිබෙනවා. ඒ මඩකලපුව පොලිස් තහනමේ නිලධාරීන් 52 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. සෞඛ්‍යංශ පැවසුවේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. දැනට සංචරණ සීමා පනවා ඇති වීරකැටිය යක්ගස්මුල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් තවත් පුද්ගලින් 6 දෙනෙකු COVID-19 ආසාදිතින් බවට ඊයේ හඳුනා ගැනුණා. ඒ අනුව එම ආසාදිතින් ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. ත්‍රිකුණාමලය නගරයේ පෞද්ගලික බැංකු දෙකක එකම පවුලේ සමාජිකයින් 3 දෙනෙකු COVID-19 ආසාදිතින් බවට ඊයේ හඳුනා ගැනුණා. ඔවුන්ගේ නිවස පිහිට ඇත්තේ කණ්ඩලයේ ජයන්තිපුර 92 ප්‍රදේශයේ වන අතර පසුගිය 30 වෙනිදා ඔවුන් නිවසට පැමිණ තිබෙනවා. ඒ අනුව ජයන්තිපුර 92 ප්‍රදේශයේ එම ආසාදිතින්ගේ සමීපතමින් PCR පරීක්ෂණවලට ලක් කෙරුණු අතර ඉන්සිව් දෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. නව ආසාදිතින් හඳුනා ගැනීම සඳහා ඊයේ දින දෙවෙනිපුර PCR පරීක්ෂණ 10774ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1299336ක්. මේ වන විට මෙරටින් ආසාදිතින් 45242 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 37817 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ආසාදිතින් 7210ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද සිට අත්අඩංගුවට ගන්නා මුව ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අනිවාර්යෙන් PCR පරීක්ෂණයකට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි. එයට හේතුව ඔවුන් අනාරක්ෂිතව සිටින බැවින් ඔවුන්ට ඒ රෝගය ආසාදිනේ වෙන්න පුළුවන්. ඒ වගේම එයින් තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව පරීක්ෂා කිරීමට ඒ නිසා ඔබ මුහුණු ආවරණයක් පළඳින්නේ නැතුව හිටියොත් ඔබට අධිකරණ කටයුත්තකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම PCR පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයට ලක්වීමට සිදු වෙනවා. ඒ අනුව මුව ආවරණ නිසි පරිදි පැළඳ නොසිටි පුද්ගලයින් 12 දෙනෙකු පමණ පිළියන්දල සහ කැස්වැව ප්‍රදේශ ආශ්‍රිතව පොලිස් බහරයට ගෙනුණා. ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව PCR පරීක්ෂණවලට ලක් කිරීම සඳහා රැගෙන ගියේ මෙලෙසින්. මේ අතර වත්තල එනිරමුල්ල ප්‍රදේශයේ පදිංචි COVID-19 ආසාදිත කාන්තාවක් සෞඛ්‍යංශ මගහරමින් විදේශගතව ඇති බවට අප ඊයේ වාර්තා කළා. අදාළ කාන්තාව විදේශගතව තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කළ PCR පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර ඇය කලින් ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් උපයෝගී කරගනිමින් එම වාර්තාවේ ඇය ආසාදිතයෙකු නොවන බවට සඳහන් වුවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කළ PCR පරීක්ෂණය අනුව ඇය ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබුණා. තමන්ගේ PCR පරීක්ෂණ වලින් එකක් හෝ පොසිටිව් වෙලා තියෙන අවස්ථාවක මේක පැහැදිලිව निराකරණය කරගන්න නැතුව ඒ අතර තිබිච්ච එක වார்த்தාවක් පමණක් ඉදිරිපත් කරමින් මේ ආකාරයට යෑම හරහා අපි දන්නේ අපිට ගුවන්තොටුපළේ ඔව් සමග ගමන් කරපු අය මේ හැම ස්ථානයකම මේ රෝගයේ පැතිරීම ඇතින් සිද්ධ වෙන්න ඉඩ තිබ්බා. නීතියෙන් පැන යෑම තමන්ගේ කාර්යය ඉෂ්ට කර ගැනීම හරහා රටේ ජනතාවට සමහර විට බරපතල හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි මෙතෙන්දී නීතියටත් වඩා වගකීමෙන් හැසිරීම කියන දේ ඉතාමත් වැදගත්. කෙසේ වෙතත් මෙලෙස ව්‍යාජ වාර්තා නිකුත් කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පැවසුවේ. විශේෂයෙන්ම හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාව, ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට මුහුණ දෙන ජනතාව විවිධාකාරයේ ව්‍යාජ නම් ව්‍යාජ ලිපිනයන් භාවිත කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත තත්ත්වයේ සිට විදේශගත වූ ඇති බවත් ඊයේ ප්‍රවෘත්ති වලින් වාර්තා වුණා. මෙය ඉතා තදබල වරදක් බවටයි අපි සලකන්නේ. මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු සපයනවා නම් අනෙක
ලෙස පෙනී සිටීමෙන් වර්ධ සිදු කරනවා ඒ වගේම ව්‍යාජ කූට ලේඛන නිර්මාණය කිරීමක් සිදු කරනවා වැරදි විස්තර දෙනවා නම් එවැනි අයට අවුරුදු 3 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා ඒ නිසා කිසිම අවස්ථාවක ව්‍යාජ තොරතුරු ව්‍යාජ ලේඛන සෑදීමට කටයුතු කරන්නට එපා එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ඒවා නියාමනය කිරීම පමණක් සෞඛ්‍ය අංශයන්ට සිදු කළ හැකි බව නියුජ් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා සංචාරකයන් මෙරටට ගෙන්වීම සහ කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් එතුමා මේ අදහස් පළ කළා සංචාරකින් ගෙන්වීමේ නියම ව්‍යාපෘතිය අනුව ජෛව ආරක්ෂිත බබුල ක්‍රමවේදය යටතේ ඊයේ දිනේ යුක්‍රේන සංචාරකින් 97 දෙනෙකු මතල ජාත්‍යන්තර ගුවන් තුරුපළ වෙත පැමිණි අතර ඒ අනුව පසුගිය 28 වෙනි දා සිට මේ දක්වා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකින් ගණන 660ක් ඊයේ පැමිණි යුක්‍රේන ජාතිකින් 97 දෙනාගෙන් ඇතම් පිරිස් මුව ආවරණ නිසලස පැලඳ නොසිටි බවටද නිරීක්ෂණය වුණා කෙසේ වෙතත් පසුගිය 28 වෙනි දා පළමු කණ්ඩායම ලෙස පැමිණි යුක්‍රේන ජාතිකින් 185 දෙනාගෙන් 21 දෙනෙකු ඊයේ පසරුවේ යලි යුක්‍රේනයේ බලාපොරොත්තු ගියා මේ අතර සංචාරක මණ්ඩලය විශේෂ භාර මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් මගින් දැනුම් දුන්නේ යුක්‍රේන සංචාරකින්ට පහසුකම් සැපයූ සංචාරක නියෝජිත ආයතන පවා කොවිඩ් වර්ධන කාර්යසාධක බලකායේදී ඇතිකරගත් එකඟතාවන් කඩ කර ඇති බවයි යුක්‍රේන සංචාරකින්ගෙන් පිරිසක් යාල වන උද්‍යානයේ නැරඹීමට යාමත් සමග මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙත්තේ අදාළ සංචාරයේ නිමවීමත් සමග ඊට සම්බන්ධ වූ සෆාර් ජෙෆ්‍රතරිය දුරන් 28 දෙනෙකු දින 14ක් නිරෝධායනයට ලක් කිරීමත් සමගයි මේ අතර අදාළ සංචාරක නියාමන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතු ඇති ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතේ යුක්‍රේන සංචාරකින් යාල වනෝද්‍යානයේ නැරඹීමට යාම හේතුවෙන් මත වූ තත්ත්වය යලි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නා ලෙසයි මේ අතර යුක්‍රේන සංචාරක කණ්ඩායම අද සීගිරියේ සංචාරය සඳහා සැලසුම් කර තිබූ අතර ඒතාවකාලිකව අත්හිටුවීමට ඊයේ පියවර ගත්තා යුක්‍රේන සංචාරකයන් මෙරටට පැමිණීම පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා මේ සංචාරකයන් විදේශිකයන් ඒ වගේම සමහර අවස්ථාවලදී ඒ රටේ පවතින තත්ත්ව ඒ රටේ පවතින සංස්කෘතික තත්ත්වයන් සහ සමාජික තත්ත්වයන් මේ කොවිඩ් සම්බන්ධයෙන් ඔවුන්ගේ භාවිතය මේවා සියල්ල අනුව තමා මොවුන්ගේ හැසිරීම බොහෝ වෙලාවට තීරණය වෙන්නේ අපි දීලා තියෙන මාර්ගෝපදේශ පළවෙනි අවස්ථාවේදී ඒ කියන්නේ මේ මුලදී මේ සංචාරකයන් ගුවන් තොටුපළ සිට ගේන අවස්ථාවලදී ඒ පිළිබඳව ඒ කටයුතු සිද්ධ වුණත් අවාසනාවකට මේ අර එක බාහිර සංචාරක අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරන තොරතුරු අවශ්‍ය තැන්වලට හරියාකාරව නොගිය නොයෑම නිසා පොඩි ගැටලු සහගත තත්ත්වයක් මතු වුණා මේක මම හිතනවා ඉදිරියේදී සිදුවෙන එකක් නෑ එහිදී මාධ්‍යයට වගකීමක් තියෙනවා එවැනි දේ හරියාකාරව සිද්ධ වෙන්නේ නැතිනම් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත අපිව දැනුවත් කරන්න මොකද අපි ඒ අවස්ථාවේදී මේක නිවැරදි කරමු පසුගිය දෙවෙනිදා රාත්‍රියේ පෙරගත් බව කියන කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමියන්ගේ දේහය කොටදෙනියාව ප්‍රදේශයේ සුසාන භූමියක තිබී සොයාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ එම ඝාතන සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය දෙවනිදා රාත්‍රී 10:30ට පමණ අවිසාවේල්ල කොස්වත්ත කොඩිකන්ද ආරාණ්‍ය සේනාසනේට වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් එම ආරාණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය එල්පිටිය උඩුවිල ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබෙනවා. පන්සලේ තව දෙන්නෙක් සිටියේ. එකටෙන්ටත් අර්ජුනේක ලොකුමඳුරන්ට එම ගහලා ඊට පස්සේ ලොකුමඳුර වැරන් ගිහලා තියෙනවා. කාටවක කියන්න එපා. ඉුවත් එකටෙන් බලා ගන්නවා කියලා 10ක් විතර ආවා කියලා. අනතුරුව පුලුස්සා දමා තිබූ එම හිමි නමගේ දේහය කොටදෙනියාව නාවාන සුසාන භූමියේ තිබී පොලිසිය සොයාගත්තා. ඝාතනයට ලක් වූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන්ගේ දේහය මෙවන විට මේගමෝ රෝහලේ මృత ශරීරාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. තුන්වෙනිදා මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලක් ලැබුණ හංවැල්ල හංවැල්ල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළා. ඊයේ දින දහවල් 12ට පමණ කොටදෙනියාව පොලිස් වසමේ නාවාන සුසාන භූමියේ තිබී යම් මලසිරුරක් සොයාගෙන තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයෙන් අතුරුදහන් වූ ස්වාමින්වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනේ ස්වාමින්වහන්සේලා දෙදෙනෙකු විසින් මෙම මලසිරුර තම ගුරු හිමියන්ගේ බවට හඳුනාගෙන තිබෙනවා. යම් අපරාධයක් සිදු කර සැක කෙරෙනවා. ඒ වගේම අද දින පශ්චාත් මර පරීක්ෂණයෙන් පසු මේ සම්බන්ධ
සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වෙනවා මරණයට හේතුව ස්වාමින් වහන්සේ පැහැර ගැනීම සම්බන්ධව පුද්ගලයන් 4 දෙනෙක් සමග වෑන් රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ පුද්ගලයන් 4 දෙනා අතර එකයි කාන්තාවක් සිටිනවා විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ පැහැරගත් පුද්ගලයන් සහ මෙම ස්වාමින් වහන්සේ අතර තිබූ පුද්ගලික අමනාපයක් නිසා මේ සිද්ධිය සිදු කළ බවට ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි කුඩා ස්වාමින් වහන්සේ නමකගේ මව සහ පියා මේ සැකකරුවන් අතර සිටිනවා අදාළ සැකකරුවන් අද දින අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තවත් පැය 24 කාලයක් සඳහා රදවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා මේ අතර පසුගිය දිනවල වික්ෂුන් වහන්සේ ඝාතන සිදුවීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද කතා බහට ලක් වුණා දැන් දින කිහිපයකට පෙර හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසු උඩුවිල ධම්මසිරි ස්වාමින්වන් වහන්සේ එම සේනාසනයේට කඩා වැටුණු මැරපිරිසක් විසින් පැහැරගෙන ගිහිලා තිබෙනවා දැන් ඊයේ දවසේ අපිට අහන්නට ලැබෙනවා ඒ නායක ස්වාමින්වන් වහන්සේගේ මලල සිරුල කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියක පිලිස්සමින් තිබෙනවා සොයාගත්තයි කියලා මම අහන්න කැමතියි කො ඔබතුමන්ලගේ මේ ජාතික ආරක්ෂා අනිවාර්යයෙන්ම සම්බුද්ධ ශාසනයත් අපි ආරක්ෂා කරනවා අනිවාර්යයෙන්ම මහජනතාවත් ආරක්ෂා කරනවා ඔබතුමාගේ ප්‍රශ්න ටික අපි වෙනම අහන්න ඒකට මම ඒ සියලුම ඝාතන වලට ඕ දිවිනාසා ගැනීම වලට සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් මම කරන්න ඔබතුමා නිල වශයෙන් එක මට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත් මම ස්තුතියම් දෙන ඔබතුමා ප්‍රතිචාර දක්වනයි කියපු පිළිතුරට මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න මේ අපේ ස්වාමින්වයන් වහන්සේලා ඝාතනය කරන මේ ඝාතන රැල්ල පිළිබඳ අද දිනේ උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ ඩෝරලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඇතම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසිද ඇතිවිය හැකි බවයි सेसु प्रदेश अद पस्वे तेन तेन वेसी हो गिगुरुम सहित वेसी अतिवी हेकि अतर सबरगम वयंब सह बसनाहिर पलात्वलात महानूर दिस्ट्रिकेत एतम स्थान वलेट मिलिमीटर सीएट वडा तद वेसी अतिवी हेकि बावद कालगुन विद्या डिपार्टमेंट निकुत्कल निवेदने दैक्वेनवा गेगुरुम सहित वैसे समग अतिवी हेकि तावकालिक तदसुलां सह अकुनुमगिन सिदुवन अनतुरु अवमकर गैनीमट अवश्य पीवर गन्ना लेसद कालगुन विद्या डिपार्टमेंट जनतावगिन इल्ला सिटिनवा මෙතර පවතින අධික වැසි සහිත තත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. උල්හිටිය රත්කින්ද ජලාශයේ වාන් දොරටු 7ක් ඊ රාත්‍රියේ විවෘත කර ඇති බව ජලාශයේ බහර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. මේ හේතුවෙන් රත්කින්ද හොබරියාව මාර්ගයේ උල්හිටිය ඔයහරහා දමා ඇති පාලම ජලයෙන් යටවීමෙන් ගම්මාන කිහිපයකම ගමනාගමනය අඩාල වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදහැලෙන අධික වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේද වාන් දොරටු 6ක් විවෘත කරමින් දඹුල්ල වැමෙඩිල්ල ජලාශයේද වන් දැමීමට පටන්ගෙන තිබෙනවා. වාරි මාර්ග ඉංජිනේරුවරයා පැවසුවේ වන් ජලය මලව ඔය හරහා ඉබ්බන්පිටුව ජලාශයට ලැබෙන බව. මඩකලපුව දිස්ත්‍රික්කයේද ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හුදෙකලා කළ ගම්මාන කිහිපයක්ද මේ හේතුවෙන් ජලයෙන් යට වී ඇති බවයි. යලිත් කෙට විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. Live at 12. ඔබ නැවතත් Live at 12 සමගින්. මහකන්නේ වියස් වනු නෙලීමට නියමිත බැවින් විමිල අනපේක්ෂිත ලෙස පහළ යෑම අවම කිරීම සඳහා වියළඳි මණ්ඩලය සහතික මිලට විමිල දී ගැනීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් හෙටියෙන්. උත්තර කුරුණැගල මාර්ගයේ දිගේ කනුව ප්‍රදේශයේදී ලොරි රථයක් කා යතුරුපැදියක් එකිනෙක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදි කරු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. कोविड वसंगत तत्वे हेतुविन गाले दिस्त्रिक्के दियनेम संधा संचारक आकर्षणे दिनु गुडुमुने कलुदिय पोकुन मत्तक बमरवान उस्बिम जनपदेहा लियनकम कंद प्रदेश वले पेहिती दोलपारवाल वलीन एक्रस्व दियनेमें वलकिन लेस नियागम प्रादेशिय सभाव सहा पिटिकल पोलीसिय जनता वगेन इल्ला सिटनवा
සොභාසිනෝ නමින් නවතම ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදන පෙළක් ලාංකේය රූපලාවන්‍ය ශාස්ත්‍රයට හඳුන්වා දීමට ඇලරිස් ලංකාව පුද්ගලික සමාගම විසින් කටයුතු කර තිබෙනවා. දීර්ඝ කාලයක් මුළු ලේඛන ලද පරීක්ෂණ හා පාරම්පරික ආයුර්වේද රූපලාවන්‍ය ක්‍රමවේදයන්ගේ සාරයෙන් උසස්ම ප්‍රමිතීන් සහ ඉහළම ප්‍රතිලාභ රසක් සමගින් මෙම ස්වභාසිලෝ නිෂ්පාදන පරිභෝගිකින් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. අපි අවුරුදු දෙකක් දෙකහමාරක් කාලයක් තුළ පරීක්ෂණ පවත්වලා ඒ වල ප්‍රතිඵලය විදියට සියලුම අමුද්‍රව්‍ය ලංකාවෙන්ම සපයගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙහිදී මෙසබාසිලෝන් නිෂ්පාදන පෙළ එළි දක්වලා තියෙනවා. මේක ආයතනයක් විදියට අපි ලැබුණු ලොකු ජයග්‍රහණයක්. Live at 12 අදට අවසන්. Live at 8 SMS සේවාව තිරේදී සුණ ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.